Iva pasyati naluka kako makmang na pasyati vidya vihina mudastu diva makmang na pasyati diva pasyati naluka davalte penenene bakamunata davalte bakamunata penenene ayika oba mama danna deya ඒ නිසායි අපිට බකමූණෙක් ළඟට ගිහිල්ලා දවල්ට ඡායාරූපයක් ගන්න පුළුවන් බකමූණ ළඟටම වෙලා දවල් කාලේ ගන්නවනේ. ඒ බකමූණට රැට පේනවා. දිවා පස්සෙදි නොලුකක් කිව්වේ ඒකයි. බකමූණට දවල්ට පෙනෙන්නේ නැහැ. කාකෝ නක්තං නපස්සති. කාක්කට රැට පෙනෙන්නේ නැහැ. එතකොට බකමූණට දවල්ට පෙනෙන්නේ නැහැ. කපුටට රැට පෙනෙන්නේ නැහැ. ඒ වගේම කියනවා විද්‍යාව විහිණ මූදස්තු විද්‍යාවෙන් හීන වූ තනත්තාට අදට විද්‍යාව කියන වචනේ නූතන ලෝකෙ තියෙනවා ඒක අපි දැනගන්න ඕනේ මේ නූතන ලෝකෙට මේ විද්‍යාව කියන වචනය පවා කියලා තියෙන්නේ වෙදහෙදකම් රා සංස්කෘත භාෂාව කරා ඕන් සමහර විට අහනවා මෙවුව විද්‍යාත්මකද කියලා අපෙන් අපිට අහන්න තියෙන්නේ ඔබතුමාලගේ ලදරු බොළඳ විද්‍යාව මොනවද ලෝකෙට කරේ ව්‍යසනයක්ම තමයි කරේ ඔය ව්‍යසන දැනගෙන තමයි අපේ මුතුන් මිත්තුන්ගේ බුද්ධිමතුන්ට නිසිතැන ලැබුණේ දැනට බොහොම ටික දෙනෙකුටනේ බුද්ධිමන්ට ආයත නිසිතැන ලැබිලා තියෙන්නේ නේද ඉතින් අපිට ඒ තැන අවශ්‍ය නැහැ අපි යන්නේ සසර ගමනක සසරේ තැන ලැබෙවි කියන මතාන්තරයට එන්න ඕන වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාව ඔවුන්ට පුළුවන් ඒක දියුණු කරගන්න එනිසා විද්‍යාවම දකින්නේ විද්‍යාවෙන්ම ලෝකේ එකතු කරගන්නේ හැබැයි මේක ආගම සහ විද්‍යාව පටල ගන්න එපා මේ විද්‍යාවෙන් අපි දකින්නේ චිකිත්සා කර්මණයේදී අපිට මේ විද්‍යාව ගොඩාක් වැදගත් වෙනවා අපි දකින භෞතිකවාදයත් එක්ක ගැටෙන්න වෙනවා ඒ නිසායි අපිට විද්‍යාව වැදගත් වෙන්නේ අපේ චින්තනය දියුණු කර ගැනීම සඳහා විද්‍යාව විහිණ මූදස්තු වුණොත් විද්‍යාවෙන් හීන තැනක් තිබවට පත් උනොත් කම්මැලිකමට හරි මේ දේවල් තෝර බේරගන්නේ නැතුව දිවානක් තන්නේ පස්සති. ඔහු දවල්ට දකින්නෙත් නැහැ. රාත්‍රියට ඔහු දකින්නෙත් නැහැ. මොකද්ද ජීවන දර්ශනය? ජීවන දැක්ම දකින්නේ නැහැ. ඒ නිසා අපි විද්‍යාව ප්‍රමුඛ කරගෙන අපේ ජීවිත නාලිය දකිමු. සර්ව සුභ සිද්ධි.